වසසි දස අලුත්වන සිනමාරනේ අුත්මලත් මවී රවියස් බලන්න කැමති කටිය දැම්ම අපේ වටපිට රියස් YouTube චනලත්ත එකතු වෙන්න දැම්ම පහ ඩිස්කිප් එක තියෙන ලිින්ක එකගිල්ල සබස්ක්‍රරයිබ කල ංචි බෙල්ලයිරන එක කලික්රගෙන යන්න කළුපාට බෝලයක් මේ පැත්තට එනවා ඒ කළුපාට බෝලය අපි සියලු දෙනාවම ගාතනය කලා දානවා හමස්වරු මේ වගේ දෙයක් ප්‍රකාශ කලොත් පුදුම වෙන්න දෙයක් නැහැ මොකදේවගේ බයනකාවයක් දැනටමත් ෙඩිය. ඉතින් මොක්ද මේ කළුපාට ෝලේ එගැන දැනගන්න දිගටම වීඩ එක බලන්න. ගාසතීරය තුළ සටන් විනාමයක් දාන්න ජගත් ආරක්ෂක මණ්ඩලේට පස්සුගේදා යෝජනාවක් ඉදිරිපත් වනාා මේක ඉදිරිපත් කළේ ජගත් මහලේකම් ඇන්ටෝනිියෝ විසින් නමුත්ඒක පැවස්වා විතරයි. මොකද ඇමරිකාව නිශේද බලයේ භාවිතා කල්ලා මේ යෝජනාව පරාජයට පත් කලලා බ්‍රිතානයක්ත් මේවෙලාවිදි සද්ධ ැතුව හිටියා ඉතින් නිස්්‍රාලේ මේ වෙනකොට හමා සටන්කාමින් සියලු දෙනාටම යටත්වන ලෙස නියෝග කරලා තියෙනවා යටත් වෙනයට සමාාව ලැබ න බත් යටත් නෝනෑයි මරණය ළඟාකරගනු ඇති බවත් ඊස්්‍රයිලේ විසින් දන්නලා තියෙනවා. මේ අතර සමහර හමා සාමාජිකයන් ඊස්්‍රයිලට බාරවෙමින් පවතිනවා. තවත් අයි සිවිල් වැසියන් අතර සැංඟවිලා සිටමින් ඊස්්‍රයිල් හමුදාවට ප්‍රහාරල්ල කරනවා. හරියට ප්‍රභාකරගේ කොටි සංවිානය යුදධ අවසන් කාලිදි එල්ල කලාවගේ ප්‍රහාර. කොහොම නමුත් මේ වෙනකොට හමා සංවිධානයට බේරිල්ලක් නැතිවෙන්නම වදිනවා. අනිත් අතට ඊස්්‍රයිල් හමුදාව අපේ හමුදාවගේ මානුෂීය නැහැ. මකුණත් එකයි නොකෑමකුණත් එකයි කියන්න සිද්ධාන්තිය වගේම නයත් එකයි නයි පැටියත් එක කියන තීරික භාවිතාගල්ල තමයි ඊ ස්ශ්‍රයිලයේ පහර දෙන්නේ. කොහොමරි මේ වෙනකොට ගාසතීරය තුළ දහට දහකට වැඩි සංඛ්‍යාවක් මරනණයට පත්වෙලා තියෙනවා. මේ තරින් ගාතනියවුණු හම සාමාජිකයන් සංඛ්‍යාව හදදාහයි ඒකන්නේ මරුණීද පත්වුණු එකලොස් දක වගේ පිරිසක්ම සිවිල් වැසියන් ඒවගේ මේ වෙනකොට පනස්දහකට ආසන්න පිරිසක් තුවාල් ලබල තියෙනවා මේක කොත් ගාස සෞඛ්‍ය පදධතියට දාගන්න බැරි සංක්‍යාවක් ඒවගේ මේ වෙනකොට ගාසීරේ කිසිම රෝහලක් හරියට ක්‍රාත්මක වෙන්න නෑ ස්්‍රයිල් ප්‍රහාාරනිසා බහෝ රෝහල් බිමට සමතලා වෙලා ඒවගේම ගිලන් රත ක්‍රියත්මක වෙන්නෙ නැහ. මොකද ගිලන්රතවලටත් ඊස්්‍රයිලයේ විසින් ප්‍රහාරල් කල තියෙනවා ඒවගේ විාල ඉදන්න අරබු දෙයක් තියෙන නිසාම ගිලන් රතවලට ඉන්දන්නත් නැහැ. ඉතින් මේ වෙනකොට ගාසතීරය තුළ ඉතාමත්ම භයනකාකාරෙන් සටන් ඇවිලමින් පවතිනවා. මෙදී ඊස්්‍රයිල් හමුදාාවටත් විශාල ප්‍රහාාරයක් එල්ලවී තිබුණුව අතර ඒස්්‍රයිල් හමුදා සාමාජිකයන් පිරිසක් එමඟින් මරණේට පත්වෙලා තිබා. මෙතර රනෙ ජනීපති ඒ බ්‍රයිම් රයි ස්හබ ලඩිමීර් පොටින්න් අතට පසුගේෙදා පැයපහක සාකච්ඡාවක් තිබ්බා. මෙහිී ගාසතීරය සම්බන්ධෙන් විශේෂයෙන් අවධානයක් යොමු කල්ලා තියෙනවා. නමුත් මේ සාකච්ඡාවේ කාලය පෑය පහයි. තර අපිදන්නනෑ මෙතනදි මොනවද කතා වනේ කියලා. නමුත් පුටින් පවසලා තියෙනවා, මැද පෙරදික සාමයේ තහවුරු රීමට ෘු්‍යයාවේ පූර්ණ දායකත්වය සපයනවා කියලා. ඒවි තරක් නෙවෙයි. දෙනට අතර ආරක්ෂක සායෝගීතාවය අනාගතේ තවදුරටත් වැඩිකිරීම සම්බන්ධෙන් වගේම වෙළඳ ගණු දෙනු වැඩිකිරීම සම්බන්ධයද මෙහිෙදී සාකච්ඡා පවත්තලා තියවා. මේතට පස්සුගිය දවස්වල රතු හදේ ප්‍රවාහනය වන ජාත්‍යන්තර නෞකාවලට ප්‍රහාර එල්ල වනා. මේ සිදු කරනලදේ ඒමනේ හෝති කැල්ලිරන් කියල තයි හැමෝම හිතුවේ. නමුත් ඇමරිකාව පවසන විදිට මේ ප්‍රහාරය එල්ල කල්ලතින්නේ ඉරාණයේ විසින් බවට මේ වෙනකොට සාධක තහුරු කර ගනිමින් පවතිනවා. ඒෙමනේ හෝති කැල්ලිකරවන් විදිට සැරසමින්. ඉරාණය පිරිසක් මේ නෞකාවල්ට ප්‍රහාර එල්ල කළ බවට ඇමරිකාව චෝධන කරනවා. කොහමරි ස්්‍රරයිල් බුද්්‍යංශ වාර්තාවක් තමයි මේ වාර්තා හෙලි කරලා තියන්නේ බුද්්‍යශ වාර්ත ැ. ඒෙමන හොති කැල්ලිරුවන් හට ජාත්‍යන්තර නෞවකා ගැන බද්ධිොරතුර දැනගනීමට හැකිියාවක් නෑ. පසුගේෙදා ජාත්‍යන්තර නෞකාවලට පහරදුන්නට මේ නවකාව ගැනත් හොඳ අආබෝධයක් තිබිල තියෙනවා. එන්සා එක්කො මේක කරලාතියන්නේ ඉරනයේ වින්. එහම නැතිනම් හෝති කැල්ලිරුවන්ට අවශ්‍ය තොරතුර ලබාදීලතිෙනවා රණයේ විසි. ඒගේම ඊස්්‍රයිලය මෙහමදේකුත් කියනවා ඒ කියන්න ඔක්තෝම්බර් හත් වනදා ප්‍රහාරය වගේ ඊට පසල්ලවුණු ප්‍රහාර පිටු පසත් ඉරාණන්නවා කියලා කෙසෙහෝ මේකට ඉරණයේ විසින් වන්දිගවුණු ඇති බවත් ඊස්්‍රයිලයේ විසින් තවදුරටත් ප්‍රකාශ කලා. ඉරාණයේ මේ වෙනකොට ඊස්්‍රයිලේට තියෙන ත්‍රස්ථංවිධාන පෝෂණය කරමින් සිටින බවත් ඊස්ට්‍රයිලය පසනවා මේ සම්බන්ධයෙන් ඉරාණයට කිසිම සමාවක් ලබා නොදෙන බව තමයි ඊස්්‍රයිලයේ ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් මේ චෝදනා ඉරා විසින් ප්‍රතික්ෂප කරලා තියෙනවා ඉරයේ පවසන්නේ යුද්ධයක් පටන්ගැනීමට හේතුවක් අවශ්‍ය නිසා මේ විදිට ඊ ස්ශ්‍රායිලේ විසින් ප්‍රකාශයක් සිදු කල්ල තියෙනවා කියලා. කොහමරි හෝති කැල්ලිකරුවන් ඊට පස්සෙ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසලා සිතිියේ ඊ ස්ට්‍රායිලයට කුමට නෞකාවක් ්‍යත් එම නෞකාවෙත ප්‍රහාර එල්ල කරන බවයි. කොහොමරි මේ වෙනකොට හෝති කැල්ලිරුවන් සතුව මේ විදියට අල්ගත්ත නෞකාවක් පවා තියවා ඉතින් රතුමුහෝදේ යුද නවකා විශාල් ප්‍රමාණයක් උපායමාර්ගික වශයෙන් ස්ථාපනය කල තියෙනවා. රතු හදල්ලගන්න හති කැල්ලිකරන් හිතාගෙන ඉන්නව නම් ඒ එක හීනයක්ම විතරයි. මොකද ඉතිහාසේ පටන්ම මේ රතු මුහෝදාාශ්‍රිතව කතා ඊ ශ්‍රයිල් ඉතිහාසේ ගෙතිල තියෙනවා ඒ අතරින් එකක් තමයි රතු හෝද දෙැබෑ කිරීම මොකද මෝසස් තමයි ඊජිප්තුය වහල්සේපේ කරමින් සිටි යුදෙවන්ම මේ ඒස්ශ්‍රායිලයට අරගෙන එන්නේ. එතකොට ඊජිප්තුේ පාරාවරජතුමාගේ හමුදාව මේ යුදෙවන් පස්සේ පන්නනවා. ඉතින් අවසායට යුදෙවන් ලක්ෂගාන කටුුණා. එක පැත්තක ඊජිප්තුවේ පාරාව් රජතුමා හමුදාව අනිපැත්ෙන් මුහද. ස්ට්‍රයිල්වරු කොටු වෙලාහිටිය. එයාලා මෝසෙස්ට මේ විදියට පවසනවා. අපි මරණයට පත්වෙන්න යන්නේ. ඔබ පිට ඊජිප්තේ ඉන්න දෙන්න තිබ්බා! නමු මෝසෙස් එයාලට කිව්වා බයවෙන්න එපා. යොහෝවා දෙවි අපිෝ බේරගන් හැටි ඔයාලා දකි කියලා. ඊට පස්සේ රතු හෝද දෙබෑ වෙලා මුහද දෙකට බෙදිලලා පාරක් හැදනා. දෙපැත්තිේ වතුර තිබුණේ හරියට උසත් තාප්ප ව. ඊස්ශ්‍රයිල්වරු මියන ගනක් ඒමත්දෙන් මුහද දෙහ පැත්තට ගියා, මේ දෙ බෑවීම හරහා පාරාවු රජතුමාගේ හමුදාවත් එයා පැත්තට යන්න උත්සාහ කලාට එක වි්‍යර්ථ වෙලා ගියා. කොහොමනි මේේ රතුහෝද දෙබෑකිරීම සම්බන්ධෙන් විධ මතවාද තියෙනවා. සමහරයි විශ්වාස කරවා මේක ඇත්තරම සිදධවුණු දෙද කියලා. ඒවගේම තවත් අයිකයන්නේ මේක නිර්මාණය කරපු කතාවක් කියලා. මේ අතර තවත් අය හඳුනා නොගත් තාක්ෂණයක් කරහා මේ රතුමෝද දෙබෑ කිරීම කලා කියල කියවා ප්‍රතු හෝද දෙබෑ කිරීම ගැෙන කතා කරනකොට ගජබා රජ්ජරුවන්ගේ කතාකොත් මතක් වෙන. ජන ප්‍රාදවලට අනුව ගජභා රජුගේ නීලමහා යෝදය සහ රජුගේ සේනාව ඉන්දාවට ගමන් කරන්නේ මොහද දෙබෑ කරගෙන. කොහොමරි ගජා රජතුමාගේ ඉන්දිය ආක්‍රමණය සම්බන්ධය එකනෙකට වෙනස් කතා රාශියක් තිබෙන නිසාම හරිහිට මසිද්ධ වනේ ොක්ද කියලා කවුරුදන්න නෑැ. කොහමරි ඒ ස්්‍රයිල්වරු තාක්ෂණය හරා නැතවතාවක් ඒවගේ දෙයක් කලොත් එක පුදුම වන්නයක් නැහැ. මොකද විද්‍යාඥන් පවසන විදියටට ප්‍රතිගුරත්වය ෝ Kෝ සිද්ධන්තය භාවිතා කලා මේ වගේ දෙයක් කරන්න පුුවන්. ඉතින් මේක පරක්ෂණල ඉදිරීෙන් ඉන්නෙත්. දෙවන් එනිසා අනාගතයේ දී ඊස්ශ්‍රයිලයේ මේ වගේ දෙයක් කරොත් එක පුදුම වෙන්නයක් නැහැ. කොහොමරි මේ වෙනකොට ගොඩබිම් වගේම මුහ දෙත් වැඩදන්න පුළුවන් සුපිරි බාන්ඩයක් ඇමරිකා විසි නිර්මාණය කරලා තියෙනවා. එතමයි ගඩ්බොඩ් චන්ත්‍රය මේ රොබෝයන්ත්‍රයට ඕනම බිම් ප්‍රදේශයක පෙරලියා මේ හැකියාව තියෙනවා. ඇත්තරම මේක බෝලයක් ඒවගේම මේට ජලෙහි පිනීමේ හැකියාවත් තියෙනවා ඕනම පෘෂ්ටයක් මත ඉක්මනින් වරණයවීමේ ස මන්ධනයවීමේ හැකියාව මේ රොබෝවසතුව පවතිනවා. මේ රෝයන්ත්‍රයට විධාකාරවල සංවේදක කැමරා ස්‍යවේදන වගේම මඟ පෙන්වීමම් උපද්ධති සමඟ ඒකාබද්ධ වෙලා ක්‍රියාත්මකවීමේ හැකියාවපාදින නිසාම විශාල පරාසේක මෙහින්වලට මේ න්ත්‍ර යොදා ගැනීමට හැකියාව ලැිලා තියෙනවා. ඒවගේම තවදයක් කියන්න තියෙනවා. මේක තාමත් සංවර්ධනයවෙමින් පවතින අආයුදයක්. අදහට නැතිුනත් අනාගතයේදී යුදබිම් තුළ මේ වගේ ආයධ අපිට දැක ගන්නට හැකාව ලැේවවි. මේ ක්‍රාකාරිත්වය දැක්ව වීඩියෝවක් අපි පහ ඩස්ක්‍රප්ෂන් එක දාලා තිෙනවා. කැමති කට්ටියට ගල්ලා ඒක බල්ල මේ රෝයන්ත්‍ර ගැන ංචි අදහසක් ගන්න පුළුවන් ඉතින් මේ හා සම්බඳධ ඔයා හිතන්නේ මොනවාගේ දෙයක්ද. ඒ ගැන අනිවාරයම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. අපි මේගේ අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්වෙන් අදට සමෝරගෙනයන්න තමයි සූදදාන්න වෙන්නේ යා තාමත් අප චනල්ලක. ස්්‍රයිප කරනත්තං අනිවාරෙන්ම පහලින්තියන රතු පටනක බල බස්ක්‍රයි් කරන්න ඒකගේෙන් පංජි බෙල්ලයින්නෙක්ලෙක්කරොත් අපිල ීඩියෝවත් දාාපු ම වාලඟට ගන්න ගනීමේ හැකාවතිෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හැබෙම සේර්ම දෙනාට සුබදවසක්.